සාදුකයන් නොකවරු පූජ කර. සාදු කියන්න කව හොඳයි. හැම දෙනාම සාදුනාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මච්චපමාදඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචිමානි භික්ඛවේ ඨානානි අබින්හං පච්චවෙක්කිතබ්භානි ඉත්තියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්භජිතේනවා තී බණහන්ට සූදානම් වෙන කාරුණික පිඟුතුනි, අපි හැම දෙනාම එකට එකතු වෙලා ලස්සන පින්කමක් සිද්ධ කරන්නයි බලාපොරොත්තු. පින්කම ධර්ම දානමය පින්කම. අද මේ පැමිණිලා ඉන්න පිරිස කොලින් ක්‍රොසන් රත්නපුර අදින්චි පිරිසක්. එයත් තමයි අද මේ පින්කමත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අද මේ පින්කමෙහි ප්‍රධාන දායකත්වයන් දරලා කටයුතු කරන්නේ පවුලේ හැමෝම එකතු වෙලා, ඒ තමයි දේශප්‍රිය පවුලේ හැමෝම. අපේ DN සරච්චන්ද්‍ර මහත්මා මූලිකත්වයේ ගත්තා. පවුලේ හැම දෙනාම එකට එකතු වෙලා මේ පින්කම සෝදානම් කළා. සහෝදර සහෝදරි, දැන් මේ ගැන කතාබහ කරලා සූදානම් කළේ අම්මා නේද? පල්ලේ කන්ද අම්මා. එහෙම නේද? ඔබතුමිය තමයි මේ සියලු කටයුතු කතාබහ කරලා සූදානම් කළේ. ඉතින් මේ දේශප්‍රිය පවුලි, මේ දරු, මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන අරමුණක් තියෙනවා. ඒ තමයි මිය පරලොව යන්ට යෙදුණු ඩී ප්‍රේමරත්න මහත්මයා. ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ ආදරණීය තාත්තා. තාත්තාට පින් අනුමෝදන් කරා. ඊළඟට ලීලා රාජපක්ෂ කියලා කියන්නේ ආදරණීය අම්මා. අම්මාට පින් අනුමෝදන් කරා. ඒ වගේම බෑන කෙනෙකුත් මිය ගිහින් තියෙනවා. ඒ තමයි ජයලත් ධර්මදාස. මේ ඇතුළු මව්පස පියපස ඔය ඇත්තන්ගේ නමින් මිය ගිය හැමෝටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කම තුලදී ඔය ඇත්ත බලාපොරොත්තු වෙනවා මේ පින්කමත් එක්ක අද එකතු වෙලා ඉන්නේ හැමෝටම ආශිර්වාද සිද්ධ කරන්න. ඒ අතර බණ කියන මටත්, දම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලයට පැමිණි හැමෝටම. දැන් මෙතන ඇත්තේ ඔය ඇත්තන්ගේම පවුලයයි නෙමෙයි. එහෙම නේද පල්ලෙකන්ද? ඒක තමයි. ඒ පැමිණි හැමෝටම, දරුවෝ ඇතුළු හැමෝටම ආශිර්වාද සිද්ධ කරන. ඒ ඇතුළු දැන් මේ ඇතුළු ලියලා තියෙනවා බණ ඇසූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය වහවහා අවබෝධය පිණිසම මේ පින දේවා කියලා. ඒක තමයි ආරම්භය. ඉතින් දැන් කරච්චන්ද්‍ර මහත්මයා, ඒ අරමුණු සාර්ථක වෙන්න නම් අපි කළ යුත්තක් තියෙනවා. මොකද්ද කරන්න ඕන? බණ ටික අහන්න ඕන. දැන් පල්ලේ කන්දේ අම්මා බණ අහනවද? දම්සතරේ බණ අහනවා නේද? ඉතින් දැන් එහෙම අහන ගමන්ද හිතුවේ මෙහෙම පින්කමක් කරන්න ඕනේ කියලා? එහෙමද? කලිනුත්තාව බොහොම හොඳයි. ආ, එහෙනම් එහෙම හිතපු පින්කම තමයි දැන් සිද්ධ කරන්නේ. දැන් ඉතින් සරච්චන්ද්‍ර මහත්තයා මේ පින්කම සතුටු සිතින් සිද්ධ කරන්න ඕනේ. කොහොම වෙන්න ඕනේද? සතුටු සිතින් සිද්ධ කරන්න ඕනේ. සා හැමෝම සතුටු සිතින් මොකද කරන්න ඕනේ?
හොඳට බණ ටික අහන්න ඕනේ. ලස්සන පොඩි බණ කතාවක් හාමුදුරුව කියලා දෙනවා. අද අපිට වෙන් වෙච්ච කාලයට අනුසා හැමෝම හොඳට බණ ටික අහමු. හාමුදුරුව අද බණ කතාවට ආරම්භ ගන්නේ ජාතක පොතෙන්. අද ලස්සන බණ කතාවක් කියා දෙන්නේ. මේ ජාතක පොතේ එන මේ කතාවේ නම තමයි මුවපෝතක ජාතකේ. මොකක් කියලා කියන්නේ? මුවපෝතක ජාතකේ. කතා දෙකක් තියෙනවනේ ජාතක කතාව. එහෙම නේද සරච්චන්ද්‍ර මහත්තයා? වර්තමාන කතාව සහ අතීත කතාව. නේද පල්ලෙකන්දම්? කතා දෙකම පුංචි. හැබැයි අද මම ඕගොල්ලන්ට කියලා දෙන බණ කතාවට මේ කතා දෙකම උපකාරයි. ඒකයි හාමුදුරුවෝ ජාතක පොතෙන් කතාව තෝරගත්තේ. පැහැදිලි නේද කාරණේ? හොඳයි. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ සිටියේදී එක වැඩිහිටි හාමුදුරු නමක් හිටියා. මේ වැඩිහිටි හාමුදුරුවන්ගේ ගෝල හාමුදුරු නමකුත් හිටියා. උන්වහන්සේ වයෝ වෘද්ධයි, ගෝල හාමුදුරුවෝ තරුණයි. අර වැඩිහිටි හාමුදුරුවන්ව බලා කියාගත්තේ මේ ගෝල හාමුදුරුව සරච්චන්ද්‍ර මහත්තයා. බලා කියාගත්තේ ගෝල හාමුදුරුව. අප උපස්ථාන විදීන් සිද්ධ කළේ මේ ගෝල හාමුදුරුව. ඉතින් මේ විදිහට කටයුතු කරගෙන හිටියා. ලොකු හාමුදුරුවොත් වැඩිහිටි හාමුදුරුවොත් ශිෂ්‍ය පොඩි හාමුදුරුවන්ට දැන් මේකේ තියෙන්නේ පුත්‍ර ස්නේහයෙන් කියලා පරිකන්දයක්. තමන්ගේ පුතා තාත්තා පුතා බලා ගන්නවා වගේ කවද පොඩි හාමුදුරුවෝ බලාගත්තා. ඒ වගේම පුතා තාත්තා බලා ගන්නවා වගේ පොඩි හාමුදුරුවෝ කව බලාගත්තද? ගුරු හාමුදුරුවෝ බලාගත්තා. මොකද්ද ගැටලු? ඕම් බලන්නක වෙච්චදී හදිසි ඇති වෙච්ච හෘදය ආබාධයකින් අර පොඩි හාමුදුරුව අපවත් වුණා. තරුණ හාමුදුරුව අපවත් වුණා. දැන් මහත්තයා මේ දුක දරා ගන්න බෑ. කාටද? ගුරු හාමුදුරුවන්, වැඩිහිටි හාමුදුරුවන්. ඒක දරා ගන්න බැරි දුකක් බවට පත් වුණා. දුකෙන් මේ කාරණේ දිගින් දිගට ගිහිල්ලා එක බුදුහාමුදුරුව දක්වාම ගිය. ආන් එතෙන්දි මේ භික්ෂුව කැඳවල, මේ වැඩිහිටි භික්ෂුව කැඳවල මේ කාරණේ ඇත්තද කියලා ඇහුවා. ඒක මම උන්වහන්සේ ඇත්ත කාරණේ පිළිගත්තා. ආන් එතෙන්දි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි ඔබ ඔය පොඩි හාමුදුරුවෝ නිසා ඔය විදිහට දුක්ුණේ ඇඬුවේ වැළපුණේ අද විතරක් නෙමෙයි කිව්වා. එතකොට සසරෙත් එහෙම අවස්ථා තියෙනවා කියලා. දැන් මේ හිත හදන්න නෙමෙයි කියන්නේ. ternary කියන්නේ. සසරෙත් ඔබ ඔය විදිහටම මොකක් වෙලා තියෙනවද? දුක් වෙලා තියෙනවා කියලා. ඒ ගමන උන්වහන්සේ විමසා හිටියා බුදුහාමුදුරනේ කතාව මටත් කියලා දෙන්න. ආන් එතෙන්දි තමයි මුවපෝතක ජාතකයේ දේශනා. අතීතාත්මික බ්‍රහ්මදත්ත රජුරෝ රජකම් කරන කාලේ බෝධිසත්වයේ උපදුන සක්‍ර දේවේන්ද්‍රය වෙලා. කවුරු වෙලාද උපදින්? ඕ අපේ බුදුහාමුදුරුවෝ උපදිනවා සක්‍ර දෙවියෝ වෙලා. පල්ලේ ගන්නවානේ. පැහැදිලි නේද? ඔය අද කතාවේ වැඩිහිටි හාමුදුරුවෝ එදා තාපසවරේ භාවනානුයෝගීව වැඩින්. ඔය තාපසවරයා කැලේ පළවෙල නෙලන් නැවිදගෙන යද්දි දැක්කා අම්මා තාත්තා කවුරුත් නැති මුව පැටි. මොන දැන් ජාතක කතාවට නම හැදිච්ච හැටිත් හරි නේද? ඈ මේ මුව පැටිය දැක්කා. දැකලා සරච්චන්ද්‍ර මහත්තයා මේ මුව පැටිය අරන් ආවා. අරන් ඇවිල්ලා පුත්‍ර ස්නේහයෙන්ම මුව පැටියව මොකක් කළාද? හැදුවා. කවුද දැන් මේක කරන්නේ? තාපස තෝ මම මේක හොඳ වැඩක් නේ. ඉතින් මේ දවසක් මේ මුව පැටිය ප්‍රමාණී ඉක්මවා කෑම අරගෙන, කියන්නේ යා කන තලකොළ જાති අරෝමිය ප්‍රමාණී ඉක්මවා මොකක් කළා? නැත්තා. දිරව ගන්න බැරුව මොකද උනේ? මරණයට පත් වුණා. දැන් මොකෝ තත්ත්වය? දැන් තාපසතුමාට හිත හදාගන්න බෑ. ඇයි හිත හදාගන්න බැරි? පුත්‍ර ස්නේහෙන් හදපු ආදරෙන් හදපු මුවා මොකක් වුණාද?
මරණයට පත් වුණ. කාරණය පැහැදිලිනේ. දැන් හිතාගන්න පුළුවන්ද කවුද එදා ඔය මුව පැටිය සරච්චන්ද මහත්තය? අද පොඩි හාමුදුරුව බොහොම හොඳයි. කවුද එතා එතකොට ඔය තාපසතුමා? අද වැඩිහිටි හාමුදුරුව. එතකොට ඔය ඔක්කෝම බලන් හිටපු කෙනා තමයි කවුද? බෝධිසත්වයෝ. කවුරු වෙලා දීපදුනේ? ආන්න සක්‍ර දෙවියෝ තෙන්ට ඇවිල්ලා බෝධිසත්වයෝ සඳහන් කරනවා. කාටද? අර තාපසතුමාට. දැන්වත් ඕව වෙනස් කරගන්න කිව්වා. තේරුණාද? පැහැදිලිද කාරණා? දැන්වත් ඕක මොකක් කරගන්නද? නැති වෙච්ච දෙයක් ආයි ගන්න පුළුවන් කම නැහැ. ඕන් අද කතාව. ඔය මුව පෝතක ජාතකය. දැන් මම ඕක කියලා දුන්නේ ඇයි කියන එක බණ කතාව ඉගෙන ගනිද්දී පැහැදිලි වෙනවා. මම දැන් හොඳ අවධානයෙන් අද බණ කතාව අහන්න ඕනේ ටිකක්. ගැඹුරුයි බණ කතාව. ඒ වුණාට මම උපරිම සරලව කියලා දෙනවා. අද ඔයගොල්ලෝ ඉගෙන ගන්න සූත්‍ර දේශනාවේ නම ථාන සූත්‍රය. දැන් හැමෝම උත්තර දෙන්නත් ඕනේ. මොකද්ද නම? ථාන සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. කොහෙද තියෙන්නේ? ඔව්, අංගුත්තර නිකායේ පංචක නිපාතේ. පංචක කිව්ව ගමන් කීයදම්ම? පහයි. එහෙනම් මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ කරුණු කීයක් වෙන්න ඕනේද? පහයි. දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කාරණා පහයි. කාරණා පහේ කාරණා තමයි තියෙන්නේ පංචක නිපාතේ. සූත්‍ර දේශනාවේ නම මොකද්ද එහෙනම්? ථාන සූත්‍රය. මොකද්ද ථාන කියන්නේ? ථාන ථාන කියුවන් සරච්චන්ද්‍ර මහත්තයා ස්ථානයට කියලා. ථාන කියලා පාළි. තේරුණාද? හැබැයි මෙතන කියන්නේ ස්ථානය කියන අදහස නෙමෙයි, කාරණාව එහෙම නැත්නම් හේතුව කියන අදහස තමයි මේක ඉගෙනේ. මොකක්ද? කාරණාව හේතු. මොකද්ද? ථාන කියලා කියන්නේ. ඔනෝ මතක තියෙන්න ඕනේ දැන්. දැන් ආපහු පුරත්තපුරේට යනකොට අරන් යන්න ඕනේ. නැත්නම් මේ ආපු ගමනේ වැඩක් නැහැ. හරි. ආපු ගමනේ ඔයගොල්ලෝ යමක් මොකක් කරගෙන යන්න ඕනේ? ඉගෙනගෙන යන්න ඕනේ. නැත්තම් ප්‍රතිඵලයක් නෑ, වැඩක් නෑ. තේරුණා නේද කියන්නේ? හොඳයි. එහෙනම් අංගුත්තර නිකායේ පංචක නිපාතේ පහේ කාරණා මේකේ තියෙන සූත්‍ර දේශනාවේ නම ථාන සූත්‍රය. ථාන කියන එකෙන් අදහස් කරන්නේ එහෙනම් මොකද්ද? ස්ථානය. එහෙම නැත්තම් අපි මෙතන අදහස ගෙනෙන්නේ කාරණාව සහ හේතුව කියන අදහස. පැහැදිලි නේද? බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ ජේතවනාරාමයේ වැඩ සිටියේ. කොහෙදද? ජේතවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එක දවසක් භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා මහණනි කියලා. මහණෙනි. එතකොට දැන් එහෙම කිව්ව ගමන්ම ඕගොල්ලන්ට හිතෙයි මේ බණ කතාව එහෙනම් අපිට අදාළ නැහැ. මේක කාට කියපු එකද? පල්ලෙගන්දයන්. ඔව්. දැන් එහෙම ද එතකොට මේ? නෑ නෑ. එහෙම නෙමෙයි. මේ බණ කතාව දේශනා කරන්න එතකොට කාටද? සිව්වනක් පිරිසට. කාටද? ආ, කවුද සිව්වනක් පිරිස? ඔව්, භික්ෂු භික්ෂුණි උපාසක උපාසික. එතකොට ගිහි පැත්ත සහ පැවිදි පැත්ත. එතකොට ඇයි පල්ලෙකන්දයන් මේ ඔය බොහෝ සූත්‍ර දේශනාවල මහණෙනි කියලා තියෙන්නේ? මොකද හිතේ? ඔව්, සිව්වනක් පිරිසම ඉන්නවා. ඇයි මහණෙනි කියලා ආමන්ත්‍රණය කළේ? ඕන්න හේතුව. දැන් ඔයගොල්ලෝ හිතන්න. දැන් මෙතන බණ අහන්න වාඩි වෙන්නේ බුදුහාමුදුරුවෝ ළඟ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. දැන් ඔය වාඩි වෙච්ච පිරිස ළඟම බුදුහාමුදුරුවෝ ළඟින් ඉන්නව ඇත්තේ කවුද? ආ, දැන් තේරුණාද කියන්නේ? ඊළඟට භික්ෂුණී වහන්සේ. ඊළඟට
උපාසක උපාසිකා. දැන් පැහැදිලි නේද? දැන් මට වුණත් මේ ඉන්න පිරිස අතරේ මගේ වැඩි අවධානය යොමු වෙන්නේ කොයි හැටියට? දැන් මේ ඉස්සරහේ ඉන්න ඇත්ත එක්ක මම වැඩිපුර කතා කරන්නේ කා එක්කද? ඔය ඇත්ත තමයි මම සම්බන්ධ කරගෙන තියෙන්නේ. මම දෙකයි දන්නේ සරච්චන්ද්‍ර මහත්තයාගේ පල්ලිකන්ද අම්මගේ. එහෙනම් මේ දෙක කියවෙනවා ටික. දැන් මේ මහත්තුරුන්ගේ මම නම් වශයෙන් කියන්න දන්නේ නැහැ. මේ දරු තේරුණා නේද කියන්නේ? ඒතර දැන් බුදුරජාණන් වහන්සේත් වැඩි වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ කාට දෙතකොට? තමන්ගේ ළඟින් ඉන්න පිරිසට. එහෙනම් මේ බණ කතාව කිව්වේ හාමුදුරුවරුන්ට විතරක් නෙමෙයි අපි හැමෝටම. ලස්සන බණ කතාව. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අස්සේ කරුණු පහක් පැහැදිලි කරනවා. කාරණා කීයද එහෙනම්? පහයි. එහෙනම් දැන් ඔන්න අපි ඉගෙන ගන්න හදන්නේ අද බණ කතාවට අර මුවපෝතක ජාතකෙත් ගලපගෙන ඒ කාරණා පහ අපි යන් එහාට. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පංචිමානි භික්කවේ ඨානානි. මම මාතෘකා කළේ ගාථා පාඨය. අබින්හං පච්ච වෙක්කි තබ්බාති ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ඒකනේ මාතෘකා කළේ මහණේ. කරුණු පහක් තියෙනවා කිව්ව සරච්චන්ද්‍ර මහත්තයා. අපි නිතර සිහි කළ යුතුය. නිතර සිහි කළ යුතු. නිතර සිහි කළ යුතු නුවණින් මෙනෙහි කළ යුතු කාරණා කීයක් තියෙනවද? පහ. කවුද ඒක දැන් මෙනෙහි කරන්න ඕන? මේකෙත් තියෙන. කවුද? ඉත්‍යාවා. කාටද ඉත්‍යාවා? ස්ත්‍රීන්ට. පුරිසේනවා. කාටද කිව්වේ? ගහට්ටේනවා. ගහට්ට කිව්වේ ගිහි කියන එක. පබ්බජිතේනවා. කවුද? පැවිදි. ඔබ බලනකො අපි ඔක්කොම ආවරණය වෙලා තියෙනවනේ. දැන් අර මම මුලින් කියපු කාරණේ හරිනේ. එහෙනම් මේ බණ කියලා තියෙන බුදුහාමුදුරු හාමුදුරුන්ට විතරද? නෑ. ඕන්න සූත්‍ර දේශනාවට එනකොට ඔක්කොමලා ඉන්නවා. ඔක්කොමලා ඉන්නවා. පැහැදිලිනේ. සිහි කළ යුතු කාරණා කීයද එහෙනම්? පහයි. අපි එකින් එක බලමු. වෙලාව ටිකයිනේ තියෙන්නේ නේද? ඕම් බලන්න පළවෙනි කාරණේ. ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති අබින්නම් පච්ච වෙක්කේ තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. අබින්නම් පච්ච වෙක්කති. මොකද්ද කියන්නේ? ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති. මොකද්ද වෙනවා කිව්වේ සරච්චන්ද්‍ර මහත්තයා? ජරා ධම්මෝමි. මොකද්ද මේ? ඔව්, මොකද්ද මේ ජරාව කියන්නේ? යම් ඈ අන්න හරි. ඔව්, අපිත් ඔය නිකන් කවුරු හරි කප්පමක් එහෙම ගන්න කොටත් කියනවා ජරාව ගන්නවා කියලා නේද? එහෙම තියෙනවා නේද? භාවිතයේදී කියනවා. ඒ ජරාව ගැන නෙමෙයි මේ කියන්නේ. මොකක් ගැනද මේ කියන්නේ? වයසට. මොකක් කියෙමද? වයසට. මේක නවත්තන්න බෑ. පුළුවන්ද නවත්තන්න? මේක නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජරාවට පත්වීම නවත්තන්න බෑ. මෙතන ජරාව කියලා කියන්නේ මොකක්ද? එතකොට දිราපත් වෙනවා. මොකද්ද දිราපත්? මොකද්ද දිราපත් වෙන්නේ? රූපය. ඔන්න හොඳ අවධානයෙන් දැන් අහගන්න ඕනේ. මොකද්ද දිราවටපත් වෙන්නේ? රූපය. එතකොට කොහොමද මේ රූපය දිราපත් වෙන්නේ? ඔන්න පියවරින් පියවර හොඳට අහගන්න. ජරාව කියන්නේ වයසට යෑම. දැන් අම්මලගේ. ඒතර වයසට යනවා කියන්නේ දිราපත් වෙනවා කියන එක. දිราපත් වෙන්නේ මොකද්ද කියලා හෙව්වම් ඔගොල්ලොත් කිව්වා අපිත් කිව්වා රූපය කියලා. කොහොමද රූපේ දිราපත් වෙන්නේ? දැන් මේ රූපේ හැදිලා තියෙන්නේ කොහොමද කියන්න? ඈ නෑ නෑ, මහා භූත රූප හතරකේ. මොනවද මේ මහා භූත රූප හතර? ඔය දන්නේ කියන්න. පඨවි, ආපෝ, තේජෝ, වායු. මේවට කිව්ව පල්ලෙකන්ද යම්මේ මොනවා කියලාද?
සතර මහා භූත දැන් මේ හැදිලා තියෙන්නේ. දැන් මේ සතර මහා භූතයන්ගෙන් හොඳ කල්පනාවෙන් අහගන්න. සැදුම් ලත් මේ රූපය මොකක් වෙනවද? දිරන. ජරාවට පත් වෙන. අපි උදාහරණයක් දෙකක් බලමු අරගෙන. කොහොමද වෙන්නේ කියලා. දිරාපත් වීම කොහොමද වෙන්නේ කියලා. එතකොට දැන් නිකන් හිතන්නකෝ මෙන්න මෙහෙම. තරුණ කෙනෙක් හැමදාම තරුණකම කියන එක තියෙනවද? පවතින්නේ නැහැ. ඇයි පවතින්නේ නැත්තේ? ඈ දිරනවා. ඇයි දිරන්නේ? අර සතර මහා භූතයන්ගේ මොකක් නිසාද? තේජෝ ධාතුව නිසා. පඨවි ආපෝ තේජෝ කියලා නේ කියන්නේ. තේජෝ ධාතුවේහි බලපෑම මොකක් වෙනවද? වැඩි. එන්න මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒවා වැඩි වෙන්න මොකක් වෙනවද? වේලිලා යනවා. වේලිලා යනවා. තරුණකම හැමදාම රැඳෙන්නේ නැහැ. මොකක් නිසාද? තේජෝ ධාතුවේහි බලපෑම වැඩි. දැන් උදාහරණයක් දෙකක් කියන්න. දැන් මෙහෙම හිතන්නකො. අපේ S2. දැන් මේ S2 අපිට තාම පේනවා. හරි. දැන් තේජෝ ධාතුවේ බලපෑම එන්න මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට මේ ඇහිේ තියෙන අර උඩ තියෙන දිලිසෙන ගති අර එමේ මොකක් වෙනවද? ආන්න නැති වෙනවා. හරි. අපි ඒකට කියනවා නේද මේ මොකද්ද? සුද්ධ වහනවා. අන්න දිරනවා. දැන් මොකද වෙන්නේ? දැන් සමහර අය ඉන්නෝ නේද ඇහැට බෙහෙතුත් දාන්නේ. ඒ කියන්නේ ජෙල් එක දිය වෙලා ගිහිල්ලා තේජෝ ධාතුවේ බලපෑම වැඩි නිසා අපි මොකද කරන්නේ ඊළඟට? ඇහැ නඩත්තු කරනවා පිටින් මොකක් කරලාද? ආ දැන් තේරුණාද මම මේ කියන්නේ? දිරනවා. කන මොකද වෙන්නේ යන්නේ? ආන්න තේජෝ ධාතුවේ බලපෑම වැඩි වීම තුළ මොකක් වෙනවද? දැන් මේ හම නේද? දැන් මෙතන දැන් ඉන්නේ ගොඩාක් අය වැඩි හිටි කණ්ඩායම නේද? මේ වැඩි හිටි අම්මලා දැන් අපේ මේ පල්ලිකන්දේ අම්මලා වගේ අම්මලා දැන් ඒ කාලේ තිබිච්ච සම නෙමෙයි දැන් තියෙන්නේ. මොකක් වෙලාද? ආ නැයි යන්නේ දැක්කාද? මං කියන දේ තේරුණාද? අන්න එහෙමයි දිරන්නේ මේ. ජරාවටපත් වෙන්නේ කොණ්ඩේ මොකද වෙන්නේ? ඈ කොණ්ඩේ පුදු වෙනවා නම් දැන් වයසට යන සමහරුගේ කලුත් වෙනවා. ආරච්චන්ද මහත්තයලා දැන් කලු කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. නේද මහත්තයෝ? සමහරුගේ වයසට යන කොණ්ඩේ මොකක් වෙනවද? ඕවා තිබුණට වඩා කලු වෙන වෙලාවලුත් තියෙනවා. ඒක වෙනම කතාවක්. කොණ්ඩෙත් මොකද වෙන්නේ අම්මේ? දිරනවා. සුදු වෙනවා. ඇයි අම්මේ සුදු වෙන්නේ? ආහාර බලපෑ. නේද? මේ අස්ති මේවා වැඩ කරන ඒවා අපේ ඒවට කියන ඇට මිදුලු. ඒව මොකක් වෙනවද? සමහරුන්ට බද්ධ කරන්න වෙනවා, සමහරුන්ට බෙහෙත් දෙන්න වෙනවා නේද? සමහරුන්ට ඇවිද ගන්න බෑ මේ ඇට මිදුලු. මේ මොකක් හින්දද? ආන්න දිරීම, ජරාවටපත් වීම. මේක බණ කියන මටත් එහෙමයි. බණ අහගෙන ඉන්න ඕගොල්ලෝ හැමෝටමත් මොකක් වෙනවද? එහෙමයි. දැන් ඔයගොල්ලන්ගේ දත් ටික තියෙනවා හැමෝගෙම කටේ. මේ දත් අල්ලගෙන ඉන්නේ මොනවයින්ද? විදුරුමය. තේරුණාද? පටවි ගතියෙන් අල්ලගෙන ඉන්නවා. දැන් මේක ටික ටික මොකක් වෙනවද? නදිය වෙලා යනවා. එතකොට දත් මොකක් වෙනවද? වැටෙනවා. ආන තේජෝ ධාතුෙහි බලපෑම තුළ දත් ටික මොකක් වෙනවද? එකින් එක නේද පල්ලෙකට යනවා. වැටෙනවා. නවත්තන්න බෑ. ඒක තමයි දිවි. ඒක තමයි ජරාවටපත් වීම. එහෙනම් අපි හැමෝම මොකද වෙන්නේ? මේ සියලු කාරණා, සියලු ශරීරයේ තියෙන සියලු ඉන්ද්‍රියන් ඔය විදිහට පියවරෙන් පියවර මොකක් වෙනවද? එහෙනම් වියලි ගතිය වැඩි වෙනවා එන්නේ. ශරීරයේ එන්නේ මොකක් වෙනවද? වියලි ගතිය වැඩි වෙනවා. දැන් සමහර අය වයසට යනකොට මේව ඇල්ලුවාම මේකේ තියෙන අර තෙත් ගතිය මොකද්ද? නෑ. මේක නිකන් පොලොස් කට්ට වගේ මොකක්ද කියලා. හම දැන් තේරෙනව නේද කියන්නේ? එහෙනම් මේ ශාරීරියේ හැමදාම මේ විදිහට පවතින්නේ නෑ. දැන් ඔන්න දැන්
අපේ බණ කතාවට යන්න ඕනි. දැන් මේක නිතර නිතර මොකක් කරන්න කිව්වද? මගේ මේ තරුණ භාවයේ හැමදාම එහෙනම් මොකක් වෙන්නේ නැද්ද? පවතින්නේ මාව මොකක් වෙනවද? ජරාවටපත් වෙනවා කියන එක නිතර නිතර මොකක් කරන්න කිව්වද? දැන් ඔයගොල්ලෝ දන්නවා අවුරුදු කාලෙට තෝරනව තරගයක් තියලා අවසානෙට කාවද? අවුරුදු කුමාරි නේ, තෝරලා ඔටුනු දාලා මල් මාල නේ. රත්තපුරේ දිහාවේ තෝරනවද හොඳම මහල්ලා, හොඳම මැහැල්ලි කියලා එහෙම තරඟ තියනවද පල්ලෙකන්දියාව? තෝරන්නේ නැහැ. ඇයි? වයසට යනකොට අපේ ගිදිම වටිනාකමක් නැහැ. වටිනාකමක් නැහැ. ඒක තමයි ස්වභාවය. ජරාවටපත් වෙන මේ ශරීරයත් ඒ වගේම තමයි. මොකද්ද? ජරාවටපත් වෙන. ඔන්න දැන් ලස්සනම කතාව හොඳට අහගන්න පල්ලෙකන්දියාව. මොකද්ද? මෙහෙම ජරාවටපත් වෙනකොට අපි කාරණා දෙකකින් දුකටපත් වෙනවා. මේක සතුටට කාරණයක් නෙමෙයි. මොකද්ද කාරණා දෙක? එක, කායික දුක වෙන්නද? දෙක, මානසික දුක. දැන් මට ඔය ඇත්තෝ කියන්න, කායික දුක කියන එක ඇති වෙන එක වළක්වන්න පුළුවන්ද? බැ. පල්ලෙකන්ද යන්නේ මානසික දුක වලක්ව ගන්න පුළුවන්. කොහොමද වලක්ව ගන්නේ? ආන්න මේ බණ කතාවද. ඒක තමයි මාතෘකාව. මේක තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් මොකද්ද? මානසික දුක වලක්ව ගන්න පුළුවන්. කායික දුක් කියන ඒවා නවත්තන්න බෑ. ඒ කොන්දේ අමාරු, අතේ පය අමාරු. දැන් මෙතන ඉන්න අය වුණත් මම දන්නවා ගොඩක් අය බෙහෙත් ගන්න අය මොනවා හරි අසනීපයකට. එහෙමනේ. ඒක නවත්තන්න බෑ. හැබැයි මානසික දුක නවත්ත ගන්න පුළුවන්. මේක මොකක් කරගත්තොත්ද? තේරුම් ගත්තොත්. මොකක් තේරුම් ගත්තොත්ද? මාත් ජරාවටපත් වෙනවා කියන එක දැනගෙන ජීවත් වෙන්න ඕනේ. සරච්චන්ද්‍ර මහත්තයාට පැහැදිලි වුණාද කාරණේ? පැහැදිලිද කාරණේ වැත්ත? මමත් ජරාවටපත් වෙනවා කියන එක දැන තේරුම්ගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් අන්න මානසික දුකෙන් මොකක් වෙන්න පුළුවන්ද? බේරෙන්න පුළුවන්. කායි පල්ලිකන්ද යන්නේ මට කියන්නකෝ. අපිට දෙන්නේ වැඩිපුරම කායික දුක්ද මානසික දුක්ද? ආන්න බලන්න. වයෝ වෘද්ධ වෙන්න 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 අපිට වැඩිපුර ඇති වෙන්නේ මොනවද? එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? දැම්ම මේවට අපි මොකක් වෙන්න ඕනේද? ඔව්, පෙර සූදානම වැදගත් මහත්තයා. තේරුණාද කියන්නේ? ආන් ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඉත්තියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. අපි හැමෝම මොකක් කරන්න කිව්වද? මේවා නිතර සිහි කරන්ද. මගේ මේ තරුණ භව මොකද්ද? හැමදාම පවතින්නේ නැහැ. ඒ නිසා කලින් සූදානම් වීම වැදගත්. තේරුණා නේද කියන දේ? ඊළඟට අසීමිත බලාපොරොත්තු නැති කෙනා සීමිත දෙයින් මොකක් වෙනවද? සතුටු වෙනවා. එහෙමද නැද්ද? දැන් අසීමිත බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට මේක ජරාවටපත් වෙනකොට මොකද වෙන්නේ? ආන්න දරා ගන්න බෑ. දුකයි. අරවා තියෙනවා, මේවා තියෙනවා, තව කරන්න જાති තියෙනවා, කෝ කරගන්න බෑනේ කියලා මොකක් වෙනවද? දුක් වෙනවා. දැන් පැහැදිලි නේද කාරණේ? සා අසීමිත බලාපොරොත්තු වලින් මොකක් වෙන්න ඕනේද? අයින් වෙන්න ඕනේ. අර එක දවසක් එක ටිකක් තරුණ පුතෙක් වයෝ වෘද්ධ ආච්චි අම්ම කෙනෙක්ගෙන් අහනවලු, ආන්ටි වයස කීයද කියලා. අපි දුමෙතුම කියලා ඇහුවා. කාගෙන්ද ඇහුවේ? වයෝ වෘද්ධ ආච්චි අම්ම කෙනෙක්. හැබැයි ආච්චි කිව්වේ නැහැ. කිව්වේ මොකක් කියලාද? ආච්චිටත් හරි සතුටුයි. කීයක් විතර පේනවද පුතේ කියලා. මල්ලි එහෙමට ඇහුවා කියන්නේ. ආච්චි අනිත් පැත්තට ඇහුවලු, මල්ලි කීයක් විතර පේනවද කියලා ඇහුවලු. ඕන්න අද සමහරු හිතන විදිය. අර තරුණ පුතාට කිව්වලු ආච්චි කවුරු කියලාද? මල්ලි කියලා. ඇයි? පුතා කිව්වේ ආච්චිට ආන්ටි කියලානේ. ආන්ටිටත් හරි සතුටුයි.
ඉතින් මේ මදයට කියන්නේ, මේකත් මදයක්. මේකට කියන්නේ යොබ්බන මදය කියලා. ඔන්න ඊළඟ කාරණේ මතක තියාගන්න. මොකක් කියලාද කියන්නේ? ඇයි? ආච්චිට ආන්ටි කිව්වනේ හරි සතුටුයි ආච්චිට. යොබ්බන මදය. සමහර ආච්චි අම්මල ඉන්නවා මේ වැටෙන්නේ හැම යද්දි ඇල්ලුවත් මොකක් කරනවද? තල්ලු කරලා දානවා. ඇයි? මම වල්ලන්නේ නෙපා. නොඇල්ලුවා නම් වැල්ලා. තේරුණාද කියන්නේ? නොඇල්ලුවා නම් මොකක් වෙලාද? වැල්ලා මේ අතප්පයකුත් කැඩිලා. හැබැයි කැමති නෑ. මොකටද මේ කැමති නැත්තේ? තමන් වයසයි කියලා පෙන්නන්න කැමති. නැද්ද මෙහෙම දේවල්? මම මේ බනට විතරක් කියන්නේ. ඔද මේව නෑ නේද? හොළු මේවා දැකලා ඇති. මාත් මේවා දැකලා තියෙනවා. මොකද මෙතෙන්ටත් එනවනේ. කැමති නෑ. අල්ලනවටවත් කැමති නෑ. නොඇල්ලුවා නම් වැල්ලා. දඩංගාල බිම. තේරුණාද කියන්නේ? කැමති නෑ. ඒකට කියන්නේ අම්මේ මොකක් කියලාද? යොබ්බන මදේ. මේකෙන් අපි මොකක් වෙන්න ඕනේද? අයින් වෙන්න ඕනේ. ඕන මදත් මං කියලා දෙනවා දැන් ওই බණ කතාව පස්සේ. තේරුණාද? එන එක මදයක් ඕක. මොකද්ද? යොබ්බන මදේ. ඒකෙනුත් මොකක් වෙන්න ඕනේ තේරෙනවා? අයින් වෙන. අයින් වෙන්න නම් තේරුම් ගන්න ඕනේ මොකද්ද? මමත් හැමදාම මේ විදිහට ජීවත් වෙන්නේ නැහැ. මොකක් වෙනවද? මේ ශරීරය මේ විදිහට පවතින්නේ නැහැ. මේක ජරාවට පත් වෙනවා කියන එක සිහි කරන්න ඕන. සා අදාද මේවා තේරුම් ගන්න. අදාදම මේවා තේරුම් ගන්න. මොකද මේ කය ටිකින් ටික ටිකින් ටික කොහෙටද යන්නේ? ජරාවට පත් වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක්. එහෙනම් ඔන්න පළවෙනි කාරණය. තව කාරණා හතරක් ඉගෙන ගන්න තියෙන වෙලාව පොඩ්ඩයි තියෙන්නේ. සාපික්වම් කරන්න ඕනේ. දෙවෙනි කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ව්‍යාදි ධම්මෝම්හි ව්‍යාදින් අනතීතෝති අබින්හං පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. නිතර සිහි කරන්දලු. කවුද? අපි හැමෝම. කවුද? ස්ත්‍රී, පුරුෂ, ගිහි, පැවිදි හැමෝම. මොකද්ද? ව්‍යාදි ධම්මෝම්මි. මොකද්ද පල්ලි කන්දම්මි ව්‍යාදි ධම්මෝම්මි කිව්වේ කියන්නේ? ආන්න බලන්නකෝ. මොකක් වෙනවද? ලෙඩ වෙනවා. හරි ලස්සනයි මේ බණ කතාව. අපිට හිතන්න ගොඩාක් දේවල් මේක ඇස්සේ තියෙනවා. ලෙඩ වෙනවා. මොකද්ද ලෙඩ වෙන්නේ? මේ ශරීරය මොකක් වෙනවද? ලෙඩ වෙනවා. දැන් නිකන් හිතන්නකො මහත්තයෝ, දිරාගිය ගහ. ගහ මොකක් වෙලාද? දිරලා. දැන් ඔය දිරාගිය ගහේ කූඩු හදන්න එන අය ඉන්නවා. ඒ අතර එක්කෙනෙක් අපි උදාහරණයකට ගමුකෝ, නිකන් කොට්ටෝරුව කියලා හිත. මහත්තයා, කොට්ටෝරුවට දිරාගිය ගහේ කූඩු හදන එකද ලේසි, අමු ගහේ කූඩුව හදන එකද ලේසි? ලේසි නේ. ඇයි? ඒක දිරලා පහසුවෙන්ම මොකක් කරන්න පුළුවන්? එහෙනම් අපේ ශරීරයත් එහෙම තමයි. මේකත් දිරන්න 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 පල්ලෙකන් දම්මේ මොකද වෙන්නේ? අර කැදලි හදන අයට, කූඩු හදන අයට, ඒ කියන්නේ අපේ ශරීරේ කූඩු හදන්නේ කවුද? ලෙඩනේ. ආන්නේ ලෙඩවලට නිදානයක් බවට පත් වෙනවා. නිදානයක් බවට පත් වෙනවා. වෙන්නේ නැද්ද? ඒතර දැන් මේක දිරන්න දිරන්න ලෙඩවලට තියෙන ඉඩ මොකක්ද? වැඩිද නැද්ද? වැඩි. දැන් පැහැදිලිද කියන්නේ? ඒතර දැන් ඇහැ දිරනවා. ඇහැ දිරනකොට මොකක් වෙනවද? ආන්න සුද්ද වහල පේන්නේ නැති වෙලා යනවා. තේරුණාද කියන්නේ? එතකොට මේ ශරීරයේ ඉතිරි අවයව එහෙමද නැද්ද? ආන්න අපි කියන්නේ වකුගඩුව අමාරු කියනවා නේද? අක්මාවේ අමාරු කියනවා නේද? ඈ අස්ති දුරවලතා එනවා. මේ හොඳට ඉන්න එකපාරට වැටිලා අපි මොනවද අංශ භාග නේද? නහර පුපුරනෝ. මේවා එන්නේ 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 එන්නේ. එහෙනම් හොඳ වෙනව නෙමෙයි මොකක්ද? එහෙනම් රෝගකාරකයන්ට කැදල්ලක් බවට පත් වෙනවා. මොකද්ද? මේ ශරීරය. පැහැදිලිද? හිතන්න දැන්.
ඒකයි කිව්වේ ව්‍යාධි ධම්මෝමි. මේ ශරීරේ මොකක් වෙනවද එහෙනම්? ලෙඩ ගොඩක්. අර ජරාවට පත් වෙන්න ඊළඟට අනිත් පැත්තෙන් එනවා මොනවද? ලෙඩ ටික වළක්වන්න බෑ. වළක්වන්න දැන් මං ඊයේ ලෙඩෙක් බලන්න ගියා. ඒ අම්මට දැන් රත්තපුර රෝහලේ ඉන්නේ. මං ගෙදර ගියා. මම ඒක හොඳට කතා කළා. මම බෙහෙතුත් හදාගෙන ගියවස බලන්න ලේ වහනේ වෙන ඇඟ ඇතුළේ. දැන් ලේ දෙන බල මාර්ගයෙන් ඒ ලේ පිට වෙන. කොච්චර හරි වැටේ. ඇතුළෙන් කොහෙන් හරි ලේ මොකක් වෙනවද? ඔව් දැන් ජීවිතේ අස්ථිරයි. අදද හෙටද කියලා කියන්න ඒක වහගන්න පුළුවන් වුණොත් වළක්ව ගන්න පුළුවන් වුණොත් හොඳයි. මේ හිතුවේ ඔය අරසස් වගේ අමාරුවක් කියලා බැලුවන් එහෙම නෙමෙයි. ඇඟ ඇතුළෙන් මොකක් වෙනවද? ඒ කියන්නේ මහත්යන් ආහාරයක් මොකක් වෙලා පොරවා කොහෙන් හරි ලේ වහනේ වෙන ඇතුළේ. දැන් තේරෙනවද මම මේ කියේ? දැන් ඒ අම්ම වයෝ වෘද්ධයි. වයසයි. දැන් වයසට යන්න ආන්න දැන් මොකක් වුණාද එහෙම? ව්‍යාධි. දැක්කද ලෙඩ මතුවෙන හැටි. එන හැටි. ඕක ඉතින් අපි ඔක්කොටම ඔච්චරයි. මේ බණ කියන මටත් ඔච්චරයි. බණ අහගෙන ඉන්න ඔබට ඔච්චරයි. පැහැදිලිද පල්ලිකන්දම්ම මේ කියන්නේ? සා රෝග හදන, එහෙම නැත්නම් අපි කියන්නේ ලෙඩ හදන, නැත්නම් දැන් අපි උදාහරණයකට ගත්තේ කැදැල්ලක් කියලා. කුරුල්ලන්ට කූඩු හදන්න හරි මොකද්ද පහසුයි. ඇයි? මේක දිරලද? මේක මොකක් කියලාද? දිරල. මොකද දැන් කෙනෙක් කැමති නෑ ලෙඩයි කියලා පෙන්න. එතකොට ඒ මදයට කියන්නේ ඒකත් මදයක්. ඒකට කියන්නේ ආරෝග්‍ය මදය. ඒ මදියත් හොඳ නැහැ. හිතන්න ඕනි. මොකද්ද හිතන්න ඕනි? මමත් මොකක් වෙනව කියලාද කල්පනා කරන්න ඕනි. එතකොට මම කලින් කතාවේදීත් කාරණා දෙකක් කියලා දුන්නා. මොකද්ද? අපිට ඇති වෙනව කායික ලෙඩ සහ මොකද්ද? කායික ලෙඩ ඇති වෙන එක වළක්වන්න පුළුවන්ද පල්ලෙකන්දම්? බැ. හැබැයි මානසික ලෙඩ මොකක් වෙනවද? වලක්ව ගන්න පුළුවන්. කායිකව ලෙඩ වුණත් ඒවා වලක්ව ගන්න පුළුවන් මොකක් ශක්තිමත් නම්? හිත ශක්තිමත් නම්, මනස ශක්තිමත් නම්. එහෙනම් මමත් ලෙඩ වෙනවා කියන එක දැන තේරුම් අරගෙන මොකද කරන්න ඕන? අදාදම හිත ශක්තිමත් කරගන්න. ඔය මම දන්න විදිහට සරච්චන්ද්‍ර මහත්මයා සමහර පිළිකා රෝගීන් එහෙම ඉන්නවා. සමහර කෙනෙක් පිළිකාවක් කියලා දැනගත්ත ගමන් මානසිකව මොකක් වෙනවද? වැටිච්ච ගමන් මොකද වෙන්නේ? මැරෙනවා. නවත්තන්න බැහැ. වෙයි සමහරු ඉන්නවා හිත මාරහයි ගණන් ගන්නෙම නැහැ. ගණන් ගන්නෙම අදටත් ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අදටත් ඉන්නවා. ඒ පිළිකාවක් නැහැ. ඉවරයි. ඒ ඔපරේෂන් එක කළා කපලා දැම්ම එතනින් හිත හයිය. හැබැයි හිත හයිය නැත්තම් මොකද වෙන්නේ? සතියෙන් දෙකෙන් ඉවරයි. ආයේ දැන හඳුනගෙන ලෙඩේ දැනගෙන සතියෙන් ඔක්කොම වෙලා ඉවරයි. ඒකයි මේ බණ කතාවේදීත් ඔබට මම මතු කරලා දෙන්නේ. කායික ලෙඩ කියන එක ඇතිවීම වළක්වන්න බෑ. ඒව ඇති වෙනවාමයි මොකද්ද ශක්තිමත් වෙන්න ඕනේ? හිතයි ශක්ති. දැන් අර මුවපෝතක ජාතකයේදී අර හාමුදුරුවන්ගේ දුර්වල වුණේ මොකද්ද? හිත. අන්න මම ඒකයි ආරම්භය එතනින් ගත්තේ. තේරුණාද? අතීතාත්මෙදී තාපසතුමාට මොකද වුනේ? මුව පැටිය නැති වෙච්ච තැනදී දරා ගන්න බැරි වුණා මොකක් නිසාද? ඉතින් ඒ බාහිර දෙයක් නේ නේද? දැන් මේ අපිට වෙන දේනේ මේ හාමුදුරුවෝ කියලා. බාහිර දෙයදිත් අපි එච්චර දුර්වලයි නම් අපිට වෙනකොට අපි කොයිතරම්නම් මොකක් වෙනවද එහෙනම්? දැන් ඕවා හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. පැහැදිලි නේද කාරණේ? හොඳයි. අපි යන් තුන්වෙනි කාරණේට. මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. දැන් මොකද කරන්න ඕනේ? පැහැදිලි නේද? තමනොත් මොකක් වෙනවද? මැරෙන බව නිතර නිතර මොකක් කරන්න ඕනද? සිහි කරන්න. ඒක හොඳ තැනක් තමයි. මොකද මල ගෙදරකට එහෙම ගියාම මොකක් වෙනවද? මොකද්ද කරන්න ඕන? මමත් මටත් මේ ධර්මතාවයේ මොකද්ද
පොදුයි කියන එක නිතර සරච්චන්ද්‍ර මහත්තය මොකක් කරන්නද සිහි කරන්නේ. දැන් අපි ගියාම මලගෙවල් වල බලන්නේ මොනවද? දාලා තියෙන බලුම් පෙල් කොහමද? තියලා තියෙන ඇද්දල කොහමද? පෙට්ටිය ගාන කොහමද? මල් වඩන් කොහමද? ඌව බලල වැඩ නැහැ. මටත් මේ ධර්මතාවේ මොකද්ද? පොදුයි කියන එක නිතර නිතර මොකක් කරන්නද? සිහි කරන්නේ, කල්පනා කරන්නේ. ඒක දිගට කාරණා කතා කරන්න කාලෙ නැහැ. ඒක මම කෙටියෙන් මතක් කරනවා නම් බුදුහාමුදුරුව මරණය ගැන හිතන්න කිව්වේ පල්ලිකන්දියම්ම මෙන්න මෙහෙමයි. කොහොමද දන්නවද? කටට ගත්ත බත් පිඬ ගිලින්න කලින් මාව මොකක් වෙන්න පුළුවන්? පුළුවන්ද බෙයි? ඇතුළට ගත්ත හුස්ම මොකක්ද? පිට කරගන්න බෑ. පිට කරන්න කලින් අපිව මොකක් වෙන්න පුළුවන්? මැරෙන්න පුළුවන්. මේක නිතර හිතන්න කිව්වා. මේක නිතර කල්පනා කරන්නේ. මම දැක්ක ඔය Facebook එකේ ෂෙයා වෙනවා ලස්සන වැකියක්. ඉන්නකන් අඳින ඇඳුම් වලට සාක්කු තිබුණට මහත්තයෝ මැරුණම අඳින ඇඳුමට සාක්කු නැහැ. නැද්ද පල්ලේ කන්දේ? නෑ. බැලුවද ගිහිල්ලා මලගෙදර? බලන්න ඕනේ පොඩ්ඩක්. මොකද්ද මේ කියන්නේ? ලියලා තියෙන තරුණ පරම්පරාව අද ලියන වැකිමිය. පැහැදිලිද? මොකද්ද ලියලා තියෙන්නේ? ඉන්නකන් අඳින ඇඳුමට සාක්කු තිබුණට මහත්යෝ. එහෙමයි ලියලා තියෙන්නේ. මැරුණම අඳින ඇඳුමට මොකද්ද? සාක්කු නැහැ. බලන්නකෝ මලගෙදර ගියාම නැද්ද කියලා. නැහැ. මොකද මැරුණම ඇඳුම් අඳන්නෙත් නැහැ. උඩින් තියෙන එකනේ කරන්නේ. තේරෙනවද? ඒකේ සාක්කු මොනව ගිනියද? මොනව ගිනියද? එවගේම තවත් දෙකියක් මම මේ ළඟදිත් බනකට ඕක මතක් කළා. පොල්ලතු වැටෙනකොට ගොක්කතු හිනහෙනවා. ගොක්කතු උනත් දවසක ආවේ කිව්ව ඉතුරුටි. දැක්කද බාන කොච්චර ලස්සනයිද කියලා. මේ අද තරුණ පරම්පරාව දෙන පාඩම් මේ. පොල්ලත්ත වැටෙනකොට ගොක්කත්ත මොකක් වෙනවද? වැහන්න කියලා. හැබැයි ඉතින් ගොක්කත්තත් කවුද හරි ඒ විදිහටම මොකක් කරවද? පැයක බණක් කියන්න පුළුවන් පාටයක්, ලස්සන පාටයක්. තේරුණාද කියන්නේ? සා අපිත් මොකක් වෙනවද එහෙනම්? මරණයටපත් වෙනවා. එතනදිත් අපිත් මැරෙන බව සිහි කිරීම තුළ මොකද්ද අපිට අයින් කරගන්න පුළුවන්? ජීවිත මදය කියන්නේ. මොකක් අයින් කරගන්න පුළුවන්ද? ඔව්. මැරෙන එක වළක්වන්න බෑ. එහෙනම් මැරෙන මොහොතට මොහුණ දෙන්න අපි හදා ගන්න ඕනේ මොකක්ද? සිත. මේ කය මැරෙන එක වළක්වන්න බෑ. අනේ ඊළඟ කාරණේ. ඒකත් මතක තියාගන්න. හැබැයි මේ මැරෙන මොහොතට මාත් මැරෙනවා කියන එකට, මැරෙන මිනිහෙක් නේ කියන එකට මොහුණ දෙන්න නම් මොකක් හදා ගන්න ඕනේ? හිත ශක්තිමත් කරගන්න ඕනේ. පැහැදිලි නේද කාරණේ? හොඳයි. තව විනාඩි 2යි 3යි ඉතුරු වෙලා තියෙන හින්දා අපි ඉක්මනින් එහාට යන්න. තුන්වෙනි හතරවෙනි කාරණේ. සබ්බේ හිමේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අබින්නම් පච්ච වික්කිතබ්බං. දීර්ඝව කතා කරන්න කාලේ නැහැ. මොකද්ද මේ කියන්නේ? ප්‍රියමනාප ජීවී අජීවී හැමදේමත් මොකක් වෙනවද? ඔන්න තුන්වෙනි කාරණේ. අපි ප්‍රිය කරන හැම දේම මොකක් වෙනවද? අපෙන් අයින් වෙලා යනවා නේද? ජීවි අජීවි හැම දේම මොකක් වෙනවද? නැති වෙලා යනවා. ඉතින් ලැබෙනවා වගේම මොකක් වෙනවද? නොලැබෙනවා. නොලැබීමක් තියෙනවා. තේරුණාද? අහිමි වෙනවා. මේක යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් එයාගේ එයා තුල තියෙන බරපතල නිවන වැහිලා තියෙන කාරණයක් අයින් වෙනවා. ඒ තමයි ඡන්ද රාගය. මොකක්ද අයින් වෙන්නේ? ඡන්ද රාගය කියලා කියන්නේ දැඩි ආශාව. දැඩි ආශාව නිසානේ අපි කැමැති අකමැති දේවල් මොකක් කරගන්නේ? මේ තියෙන හැම දෙයක්ම තියෙනවා වගේම මොකක් වෙනවද? මේ කියන්නේ අයින් කරන්න කියන එක නෙමෙයි. මේ හොඳේ වරදවා තේරුම් ගන්න එපා. මේ ඔක්කොම මොකද්ද? නැති වෙලා යන. මේවා තියෙන්න ඕනේ. ඕනි. දැන් ඕන් නැද්ද අපිට? නිවසක් ඕන් නැද්ද? පල්ලකන්දියම් ඕන්. යාන වාහන ඕන් නැද්ද? දාගෙන ඉන්න මාල බලලු ඕන් නැද්ද? ඕනි. මොකටද ඕනි?
ලස්සන ටීම්. වාහනයක් ඕනි අපිට පහසුවෙන් ගමනයන්. ගෙයක් ඕනි අපිට හොඳ ටීම්. ආහාර පාන ටිකෝන්. ඒ සියල්ලු සැප මොකක් කරන්නද? ඒව භුක්ති විඳින්න නැතුව නිගන්ඨය උන්ගේ ආගමේ කියන කාරණා නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. මේවා තෑරගෙන ඉන්න කියන එක නෙමෙයි. මොකද්ද කරන්න ඕනි එහෙනම්? මේ සියල්ල දාලා යනවා කියන දේ දැන තේරුම් අරගෙන මේව මොකක් කරන්නද? භුක්ති විඳින්න. අන්නේ ලස්සන කතාව මේ කියලා දෙන්නේ. නැතුව මේ ඔක්කොගෙම අයින් වෙලා මේ වෙන්න කියන එක නෙමෙයි. අයින් කරන්න ඕනි කොහෙන්ද? සිතින්. ඒක මානසිකයි. නැත්තම් දැන් මේවා කියවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ අර එහෙම නේද? දැන් මේ අන්නත් හොඳ නැහැ, බොන්නත් හොඳ නැහැ, ගේත් හොඳ නැහැ. එහිම මේ කාටවත් අතහරින්න කියන එක නෙවෙයි මේ කිව්වේ. අතහරින්න කියන්නේ කොතනින්ද? සිතින්. මේ තියෙන දේවල් තියෙන. ඔය සම්පත් හැමදාම තියෙනවනේ. ඒව නැති වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ගේ දැන් මේ නම් සිහිපත් කරපු પરම්පරාවලුත් මේව මොකක් කළාද? භුක්ති විඳ. අද ඒකේ දෙවෙනි પરම්පරාව විදිහට අපිත් මොකද කරන්නේ? තාත්තා අපිව දාලා ගියා, තාත්තා අපිට යමක් කරලා හදලා දීලා ගියා වගේම අපිත් මොකක් වෙනවද? මේ සියල්ල අතහැරලා දාලා යනවා. එසා ප්‍රිය දේත් අහිමි වෙනවා. ඒ වගේම මොකද්ද? අප්‍රිය දේ අහිමි වෙනවා. එහෙනම් අවසාන කාරණේටත් යා. මොකද්ද? කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා කියලා දිගට පැහැදිලි කරනවා. අපි කෙටියෙන් වාක්‍යය ගමු. මොකද්ද? කර්මයක් කාගේ පස්සේ එනවද? කාගේ පස්සේ එනවද? ඔව්, මේක හිතන්න ඕන. සිහි කළ යුතු කර්මයක්. නිතර නිතර සිහි කළ යුතු කර්ම. හොඳ වගේම ජීවිතේ මොකද්ද? නරකත් වෙනවා. පෙර කරපු වෙනවා. කාගේන්නේ? තම තමන්ගේ පස්සෙන් එනවා. හැබැයි ඉතින් අනුන්ගේ කර්ම කාගේ කරගන්න එපාද? අපෝ යෝවන්නේ හොඳට මතක තියාගන්න. අනුන්ගේ කර්ම කාගේ කරගන්න එපාද? තමන්ගේ කරගන්න එපා. මෙතෙන්දි මතු කරන්න තියෙන කාරණේ තමයි තුන් දොර සංවර කරගන්න. මොකද සිත, කය, වචනය. ඔතනින් තමයි අපි වැඩිපුරම මොකක් කරගන්නේ? කර්ම රැස් කරගන්න. ශීලයක පිහිටා මොකක් කරන්නද? කටයුතු කරන්න. ඇයි? කර්මයක් දායාද කරගෙන කාගේ පස්සේ එනවද? මේකත් අපි නිතර නිතර මොකක් කරන්න ඕනේ? ඕක වෙනමම පැයක බණක් කියන්න ඕනි කාරණයක්. ඔය මම වාක්‍යයෙන් දෙකෙන් කිව්වේ වෙලාව ඉවර නිසා. ඔන්න කරුණු කීයද එහෙනම්? පහයි. දැන් අපිට ආයේ සාරාංශ හදන්න වෙලාවක් නැහැ. දැන් බලමු කෙටියෙන් කක් ගාලා මතක් කරගන්න. මොකද්ද? එක, හිතන්න කිව්වා මේ ශරීරයේ මොකක් වෙනවද? දිරනවා කියලා. හරි. එහෙම කල්පනා කරන කෙනාට කායිකව කොහොම වෙතත් මානසිකව හිත හදාගන්න පුළුවන් කියලා. දෙවෙනුව හිතන්න කිව්වා මොකක්ද? මේ ශරීරය අපේ මොකද්ද? ලෙඩ වෙනවා කියලා කියනවා. ව්‍යාධි ධම්මා කියලා. ඒකට එතකොට අපිට කායිකව ලෙඩ වුණත් හිත ශක්තිමත් නිසා ඒකට අපිට මුහුණ දෙන්න පුළුවන්. එතකොට ලෙඩ කියන එකත් අපි පස්සේ එනවා. හරියට අර කඩුවක් අමෝරාගෙන අපි පස්සේ කෙනෙක් මරන්න මොකක් කරන්න වගේද? පන්නන්න වගේ. කොයි මොහොතක ඒ කඩු පහර අපිට වදීද කියන්න අපි දන්නේ. ලෙඩ මතුවෙයිද කියන්න අපි දන්නේ නෑ. ඒකට තමයි කිව්වේ ව්‍යාධි. තුන්වෙනුව අපිට සිහිප කරන්න කිව්වා ගත්ත මරණ ධම්මා. අපි හැමෝම මොකක් වෙනවද? මරණයට පත් වෙන. එතකොට හිත ශක්තිමත් කරගෙන ඒකට මොකක් වෙන්න පුළුවන්? මොන දෙන්න පුළුවන්? හතර වෙනුව අපිට සිහි කරන්න කිව්වා අපි ප්‍රිය අප්‍රිය හැමදේම අපි මොකක් වෙනවද? ආන්න එතකොට හිමිවීමේදී සතුට වගේමද අහිමිවීමේදීත් අපිට ඒකට උපේක්ෂාවේ මොකක් වෙන්න පුළුවන්? මොන දෙන්න පුළුවන්? පස්වෙනි කාරණේ කර්මය. කම්මස්ස කෝමි කම්මදායාදෝ දිගට පැහැදිලි කරනවා. අපි පසුපස එනවා. මොකද අපි කරපු කුසල සහ අකුසල කර්ම. ඕන්න අද බණපතා. දැන් සතුටුයි. එහෙනම් ඊට වඩා කාලේ නැහැ. අපේ සරච්චන්ද්‍ර මහත්මා ඇතුළු මේ පුතාලා, මේ තාත්තගේ අම්මගේ දරුවෝ, මේ ඉස්සර හැම වාඩි වෙලා ඉන්නේ දරුවෝ හැමෝ, ඒ කවුරුත් එක්ක එකතු වෙලා ලස්සන පින්කමක් සිද්ධ කළා. අපේ පල්ලිකන්දේ අම්ම මේ කටයුතු හොයලා බලලා සංවිධානය කළා.
ඒ අනුව මිය පරලොව ගිය දී ප්‍රේමරත්න මහත්මයා සහ ලීලා රාජපක්ෂ ආදරණීය දෙමව්පියන් සිහිපත් කරලයි මේ පින්කම සිද්ධ කළේ. මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් බලෙන් ප්‍රේමරත්න මහත්මත් රාජපක්ෂ ආදරණීය අම්මත් ඒ වගේම ජයලත් ධර්මදාස බෑණ ඇතුළු මේ පවුලේ මිය ගිය හැමෝ අපි හතර වර්ගයක් ගැන කියනවා. කියන්නේ අම්මගේ අම්මා තාත්තා පරම්පරාව සහ තාත්තගේ අම්මා තාත්තා පරම්පරාව. ඒ වගේම පැමිණි හැම දෙනාගේම නමින් මිය ගිය හැමෝමත් මේ පින් අනුමෝදන් වේවා. දුකින් අත මිදේවා, සැපවත් වේවා හැමෝම. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කියලා ශාක්‍ය. ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් බලෙන් රත්පුර පදිංචිව ඇත්තෝ අපේ සරච්චන්ද්‍ර මහත්ම ප්‍රධාන මේ සහෝදර දරු පිරිස, ඒ දරුවෝ හැම දෙනාටම පින්කම සූදානම් කරපු අපේ පල්ලෙකන්දේ අම්ම ඇතුළු හැම දෙනාටම, ඒ වගේම අද මේ පින්කමත් එක්ක සහසම්බන්ධ වෙච්ච හැම දෙනාටම, අපි හැම දෙනාටම දම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලයේ බණටි ගහපු රටවාසී ලෝවාසී හැම දෙනාටම හැමෝටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින වේවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.